හයි අදම ආව ප්‍රින්සිිප් ඩේක වෙනුවෙන් වන් ගෝල් ෙස් මෝල් එකට ඉතින් වන් ගෝල් ෙස් මෝල්ලගේද හම්බෙන කටියත් එකම බලාපොරොත්තුන කතා කරන්න ඒගොල්ලන්ගේ යාලුව ගැන විස්තර එකගොලු දන්නවාද කියලා. ඉතින් මාර්තක දිගටම එකතු වෙලා ඉන්න අපි බලමු අපිට අද මුලින්ම හම්බෙන්නේ කවුද කියලා. හරි තවත් යාලු දෙන්නෙක් මහිතන යාලු දෙන්න වෙන්න ඕනි නම කියන්න යසස්්‍රී ඔය තිස්සලේ ඔයාගේ හොඳම යාලුව කවද කියම හ තිස්සලි තිසලි යසස්්‍රී ඒනම මෙතක පොට කතාරන්න හරි මට කියන්න ඔයාගේ හොඳම යාලු ජොබ්බ දන්න කිය දන්න මොකද ජොබ් යා ලෝය කෙනෙක් පෙන්දීම තම සඩි කරනවා මෙයාගේ ඇත්තද ඔහ දන්න මෙයා ජොබ් මොකදිය මොක ජොබ් ලෝය කෙනෙ අය ලෝය කෙනෙ හරි හොඳ එතකො මට කියන්න ඔයාල දෙන්නගේ ප්‍රෙන්චිපි කොච්චර කල් අවුදු හයක් වල අවුදු හයක් වල මට පොට කියන වාලගේ පෙන්චිප් ගෙන මොනහරි කියන්න කිවත්වාටම ගති කියන්න පුළුවන් මොනගේ ප්‍රෙන්චිප් රත් තියෙන මෝදෑන ෆ්‍රෙන්න්ශිප් හැම දෙම ශයා කරගන්නවා මෙ අතම හොඳම යාලවා මං කැන්ඩි මෙයා කළම්බෝ ඒ අපි හැමදම ශයා කරග එතුට අද වන්ගෝල් පෙස් මෝල එකට මාස ගානකින් මේ හම්බුනේ හම්බෙන්න්න තම යාවි යාල හමින්නාව හරන අප හොඳ දවස ඇල්ල ති හොඳ දෙයක් කතා කරන්න යාලු ගෙන කතා කරන්න දවස න අපි කතා තැක තව දෙන්නකින්න අපිත කතා කරන්න අප චුට්ටක් කතා කරල බලු නම කියන්නවා දෙවිගෙනම් බෝධී මම මෙ ඇත්තේ කදාර කමන්න ඇද හරි මට කියැන ඔයාගේ හොඳම යාලුවගේ නම් මොකක්ද කියලා අංජන 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 මොකක්ද කරන ජොබ් එක යා තාම ඩිපිය කරන සිට අපි අංජන්ට පොඩි කෝල්ලක් කරන කතා කරමුතු කියලා ඇව පුළුවන් ඉදන වෙලා අපි ට්‍රයිගත් දිල බලමුද ්‍රයිගත් දිල බල ඔයා මොක්හරි ජොබ්යක් කරන්නද වත් කරනොද මම තාත සසක සපොට් කර හරි අප අන්ජන්ට කෝල්ල කරන්න හම ඔයා කරන ජොබ්බ ගැන එයා දන්නවා රග ස්පීක පොන්්ඩ ඔයයි යාලෝ අතරතින සම්බන්ධ මොන වගේ කදගල උත්මන් කැන හැම දෙයක්ම යාලුවත් එක කතා කරගන්නවද ජීවිත ප්‍රශ්න ඊට පසේ ජොබ්ගේ ප්‍රශ්න එක දවල පට ඇතිවෙනවා අපි තුර හොඳ යාලුවත් එක හැමදේම ගැ ඔය යාල අතරති සම්බන්ධ මොවගේ කදග ලව ප්‍රශ්නි කතා හොඳ විශවාසන් යාලු ද්දයා ඔයාගේ හොඳ විශවාසන් යාලු ද්දයා මගේ හොඳ යාලු හරි ඒන ෝගේ තැන්ක ඔපිතේ කතර තවත් එක්කනෙක නොපිතේ කතා කරන්න කියනවගේ නම්මකතිගල් හන්සි හන්සි කොහෙනන්නාව ගම්පහහිනම් ගම්පහහිනම් අද වන් ගෝල් පෙස් ආවි යාලුවේ කම්බෙන්න්න මට කියන්න ඔයාගේ හොඳම යාලුවගේ නම්මකක්දග හරි අප කිය උදතුන් දෙනම් කිම් එකනෙ කිය හරි දිල්ශා දිල්ශාන් බෝයි කෙනෙක් බෝයි කෙනෙක් අපිට මෙහෙම හොඳම යාලුව කියලා හම්බුනාම යද අපිට පුළුවන්ද එයාගේ ජොබ් එක මොකක්ද කියලා වැඩි කියන්න බියටේෂන් අපි යාට පොඩි කෝල් ලැක් හමුදු බලන්න ඕ කෝල්ලක් අරගෙන අපි ට්‍රයි කරල බලමුද ට්‍රයි කරල බලමු අපි එයා ෆෝර්ණ කාන්සකට ඔයා කියන්න මෙහෙම පෝගෑම් හකින් කතා කරන්න කියලා ඔයාගේ ඔයා කරන ජොබ් එක මොකක්ද කියලා එයා දන්නවාද කියලා මොකක්ද කරන ජොබ් එක කියල ඉස්සලම පිටික බිස්නසයක් කරන්න හරි අපි හල බලමු යාලු වගෙන් ඔයාගේ ජොබ් එක එයා දන්නවාද කියලා හන්ස කරන්න ඔයාද හිට නම කියලක ම දැන ලයි කරන්න කලින්ගෙන මට කෝල්ලයක් ඇත මිස්සුනා ආන්ස කරන්න ඔන්න හොතමයි හොඳම යාලු ආන්ස කරේ නෑයා දුබයි හිඉන්න හිද වෙන්නද මට කියන්නක ඔයාගේ ඒ යාලුවගේ අතර තියෙන යාලුකම කොච්චර කල්ද අටක් නමයක් හරි අවුරුදු අටක් නමයක් විතර එතකොට ඔයාලගෙන හැම දෙයක් මිශයා කරගන්නද දුක සතුට මේ වගේ හැම දෙයක් ඕන දෙයක් වගේ යාලුට කියන්න පුලුව ඔයාගේ යාලුවත් වාට ඕනම දෙයක් කියන කිසිම ප්‍රශයන්න හරි එන හොද ප්‍රෙන්න්ශිප් ඇත්ති නවාල දෙන්න අත එන අපි වාලට විශ් කරනය වගේම තැංක අපිතේ කතරන්න වාගේ නම්මකක්ද කියලා සිත්මි අද වන්ගොල් පේසාවයයි එන්චෝ කරන්න හරි මට කියන්න ඔයාගේ හොඳම යාලෝග නම්මකක්ද කියල චතු චතු මොකක්ද කරන ජොබ් එක හොටෙල් චතු හොටෙල් එක මොකක්ද කරන්න හෝස්ටස් චතුට කෝල්ලයක් ගන්න පුළුවන්ති කළ දැන් හු පුළුවක් හරි අපි ්‍රයිගත් දිල බලු
අපි චතුට කතා කරලා හමු චතුගෙන් ඔයා කරන ජොබ් එක එයා දන්නවද කියලා. හෙලෝ මේ ප්‍රෝග්‍රෑම් එකකින් ඇවිල්ලා හරිද? මගේ හොඳම යාළුවා කවුද කියලා හෙව්වා. ඉතින් ඔයාලා මගේ හොඳම යාළුවා. හරි. ඔයාලට කියන්න පුළුවන් මම කරන ජොබ් එකේ මගේ පොසිෂන් එක. ඔව් කියන්න. ආ හරි. හරි ඕකේ තැන්ක් යූ එහෙනම් අපිත් එක්ක කතා කරාට. හරි තැන්ක් යූ. අවුද නිකිනා බලමු කතා කරන්න පුළුවන්ද කියලා. එක්ස්කියුස් මී අපිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? හරි. මම පොඩි ප්‍රශ්න දෙක තුනක් අහන ඔයාගෙන් ඔයාට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. හරි. ඔයාගේ නම කියන්න මුලින්. ජනිෂා. මම බෑග්‍රවුන්ඩ් නම අහන්නද? නම හෙවට කමක් නැද්ද? ඔයාගේ නම මොකක්ද? සෞම්‍ය. සෞම්‍ය. හරි. මට කියන්නකෝ ඔයා මේ ඔයාගේ හොඳම යාළුවා කවුද කියලා. සෞම්‍ය. ආ සෞම්‍ය. මන්නේ සෞම්‍ය ගැන තේ ප්‍රශ්න අහන්නද? සෞම්‍ය ඔයාගේ හොඳම යාළුවා කවුද? මෙයා කියන්නේ කවුද? ජනීෂා. ජනීෂා. හරි එහෙනම් අපි ජනීෂාත් එක්ක විතරක් කතා කරන්න. ඔයා පොඩ්ඩක් ලැජ්ජයි වගේ ඉන්නවා. මට කියන්නකෝ මේ ඔයාගේ හොඳම යාළුවා මොනවද කරන්නේ කියලා? ජොබ් එකක් කරනවද නැහැ නේ? නැහැ, අතම් ස්ටඩි කරනවා. හරි. ඉතින් ඔයා මොනවද කරන්නේ? මමත් තාම ස්ටඩි. ඔයාලා දෙන හැමදේම ෂෙයා කරගන්නවද? ඔයාලට දෙන්නට ඇති වෙන ප්‍රශ්න ඔයාලා කතා කරගන්නවද? පෞද්ගලික ජීවිතයේ දේවල් කතා කරගන්නවද? අන්නේ බොන්ඩ් එක මොන වගේ එකක්ද කියලා මං අහුවොත් ඔයා කොහොමද ඒකට උත්තර දෙන්නේ? ඔව් ඇත්තටම අපි අටවසර ඉඳන් වගේ යාළුවෝ. දැන් දවස් කීයද? 10ට වැඩි නේ? 10ට වැඩි. හරි. අපිට කියන්නකෝ ඉතින් විස්තරේ කොහොමද යාළුවෝ දෙන්න ඔයාලා දෙන ෂෙයා කරගන්න දේවල්? අපි ඉතින් ඉස්සර ස්කෝර එක අලි නම් ඉතින් හැමදේම ෂෙයා කරගන්නේ අපි දෙන්න තමයි. ඔය මං එක ප්‍රශ්නයක් අහන්නද? ඔයා දන්නවද ෆ්‍රෙන්ඩ්ෂිප් ඩේ එක කියලා එකක් තියෙනවා? ඒක කවද්ද තියෙන්නේ කියලා? නැහැ. දන්නේ නැනේ. 30 තමයි තියෙන්නේ මේ මාසේ 30 වෙනිදා. අපි ඒක වෙනින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් thank you අපිත් එක්ක කතා කරන්න. thank you. තවත් කෙනෙක් හමුණා අපිත් එක්ක කතා කරන්න. මුලින්ම කියන්න ඔයාගේ නම මොකක්ද කියලා? මම ඉසුරි. හරි ඉසුරි. මේ අද මොකද වන් ගෝල් බේස් පැත්තට ආවේ? අද මගේ ලීව් ඩේ එක. පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒකටත් එක්ක ආවා. හරි. මම පොඩි ප්‍රශ්න දෙක තුනක් අහනවා. අපි උත්තර දෙමු. ඔයාගේ හොඳම යාළුවගේ නම මොකක්ද? යාළුවගේ නම ශලිනී. මොකද? ශලිනී. ශලිනී. ශලිනී කොහෙද වර්ක් කරන්නේ? හරි මං කිව්වොත් මෙයාට පොඩි කෝල් එකක් කරගෙන අපි එයාත් එක්ක චුට්ටක් කතා කරමුද කියලා. ඔයාලට පුළුවන් මේ වෙලාවේ? මේ වෙලාවේ පුළුවන් වෙයි දන්නේ නැහැ. හහ්. ට්‍රයි එකක් දෙන්නද? හරි අපි ට්‍රයි එකක් දෙන්න බලමු. හරි සියාන්ස් කරයි දන්නේ නැහැ. හරි ඕ අපි බලමු එයා බිසි ටයිම් එකද දන්නේ නැහැ. එහෙනම් අපි ට්‍රයි එකක් දෙන්න බලමු. ඇයි පස්සට පස්සට යන්නේ? පස්සට යන්න බව බය වෙන්න එපා. ඉස්සරහට එන්න. මේ ටින් එක වෙන්නේ නැති. ඔයා යාළුවගේ හැම දෙයක්ම දන්නවා කියලා ඔයා හිතනවද? ගොඩක් දේවල්. වා සාමාන්‍ය ඔයයි යාළුවයි මොන වගේ දේවල්ද කතා කරගන්නේ? හැම දෙයක්ම කතා කරනවා. මං අහන්නේ පෞද්ගලික ජීවිතේ ඊට පස්සේ ඔයාලා දෙන්න යාළුවෝ දෙන්නෙක් විදිහට කොච්චර කල්ද? යාළුවෝ දෙන්නෙක් විදිහට නම් අවුරුදු 5ක් විතර දැන් ආශ්‍රය කරලා තියෙනවා. හ්ම් හ්ම්. හැම දෙයක්ම වගේ දන්නවා කියලා මං හිතනවා. මගේ ගොඩක් අමාරු තැන් වල ජීවිතය ප්‍රශ්න වෙලාවට හැම වෙලාවකම මගේ උදව් කරලා තියෙනවා. මගේ ළඟ ඉඳලා තියෙනවා. ගොඩක් කරවට ජිම් එකක් ජිම් පාර්ට්නර්ස් අපි දෙන්නා. ජිම් එකේ දේවල් තමයි වැඩිපුරම කතා කරන්නේ. මං ඇහුවොත් එහෙනම් මේ වගේ ප්‍රශ්න ද යාළුවා කතා කරේ නැහනේ. ඔයාගේ යාළුවා ඔයාගේ ජොබ් එක ගැන දන්නවද කියලා ඇහුවා. එයා ගොඩක් කරවට දන්නවද? දන්නවා. හරි. එහෙනම් thank you අපිත් එක්ක කතා කරා. All right. thank you.